විශේෂයෙන්ම යථාන පාසලක් එහෙම නැත්නම් මහින්දෝදය විද්‍යාගාරයක් නැනසලක් ආගමික සිද්ධාස්ථානයක් වෙන්න පුළුවන් ප්‍රදේශශාලාවක් හෝ පුස්තකාලයක් වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් පෞද්ගලික අංශයේ දානපතියෙක් මැදිහත් වෙලා අපට ලබා දෙන මධ්‍යස්ථානයක් වෙන්න පුළුවන් එවැනි තැන් හඳුනගෙන සති දෙකක් ඇතුළත ඒ තැන් හඳුනගෙන ඒ තැන් වලට අවශ්‍ය පරිගණක හෝ ටැප් පහසුකම් ලබා දෙමින් අපි අපේක්ෂා කරනවා හැම තැනකටම උපරිමය ටැප් 10ක හෝ පරිගණක 10ක ප්‍රමාණයක් ලබා දෙන්න ලබා දෙමින් උදෑසන සිට සවස් වරුව දක්වා ඊ තක්ෂලාව හරහා අධ්‍යාපනය හදාරන්න අවකාශය ලබා දෙන්න. ඒ තුල අපි විශ්වාස කරනවා ගමේ දරුවෝ අපි දකිනවා ගස්තුරු නගිනවා වැව් තාවුල්ලට යනවා ගල් උඩ නගිනවා. ඉතින් එහෙම කරන්න අවශ්‍ය නැහැ. මේ අපි හඳුන ගන්න මධ්‍යස්ථාන හරහා මේ මධ්‍යස්ථානට පැමිණීම තුලින් ඒ දරුවන්ට හැකියාව ලැබෙනවා 4G පහසුකම් ලබා දෙන්න. ඉතින් මෙහිදී සඳහන් කළ යුතු ප්‍රධානතම කාරණය තමයි මේ මධ්‍යස්ථාන වලට තොරතුරු තාක්ෂණයෙන් ඩේටා ලබා දීමේ යම්කිසි වියදමක් යනවා නම් එය අපි දරා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ තුල අධ්‍යාපනයේ හදාරීමට අමතරව යම්කිසි කාරණයකට දරුවෝ පෙළඹෙනවා නම් මේ මධ්‍යස්ථානින ප්‍රධානීන්ගේ අධීක්ෂණය මත කියන කාරණේ අපි සඳහන් කළ යුතුයි. පෙළඹෙනවා නම් ඒ ඩේටා භාවිත කරන්න පුළුවන් අමතර රිසර්ච් එකක් කරනවා. අමතර රිසර්ච් එකක් කියුවේ තමන්ගේ අධ්‍යාපනයට බැඳිච්ච යම්කිසි කාරණයක් පිළිබඳව අන්තර්ජාලය හරහා සොයා ගැනීමට අවශ්‍ය නම්. ඒ වගේම ඊතක්සලාව මේ වෙනකොටත් ඩේටා චාර්ජර්ස් නොමිලේ ලබා දෙන්න අපි කටයුතු කරලා තියෙනවා. දල වශයෙන් මිලියන 6කට ආසන්න ප්‍රමාණයක් හිට්ස් ඊතක්සලාවට ලැබෙනවා දෛනිකව. ඒ වගේම ඒ ඊතක්සලා ප්ලැට්ෆෝම් එක 100%ක් ඩේටා චාර්ජර්ස් අයින් කරලා තියෙනවා. සන්නිවේදන ආයතන එක්ක සාකච්ඡා කරලා ඒ තුල අද ලංකාවේ ඕනම තැනක ඉඳන් ඊතක්සලා වෙබ් අඩවිය හරහා අධ්‍යාපනය හදාරනන් දරුවෙක් ඒ සඳහා කිසිම වියදමක් ඒ දරුවාගේ දෙමව්පියන්ට දරන්න වෙන්නේ නැහැ. හැබැයි කෙසේ වෙතත් ඒ නොමිලේ ලබා දෙන අතරම අපි බලාපොරොත්තු වෙනවා මෙහෙම කියන මධ්‍යස්ථාන වලට අමතර ඩේටා ප්‍රමාණයක් ලබා දෙන්න ඒ ඊතක්සලාවට අමතර රිසර්ච් එකක් නැත්නම් අධ්‍යාපනය හදාරන්න අවශ්‍ය කාරණාවක් සම්බන්ධයෙන් හොයා ගැනීමකට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඉතින් ඒ තුල අප හිතනවා මේ දරුවන්ට විශාල සහනයක් ලැබෙයි ඉදිරි කාල සීමාව තුළ තමන්ගේ අධ්‍යාපන කටයුතු හදාරන්න සහ පහසුවෙන් ඉදිරියට අධ්‍යාපන කටයුතු රැගෙන යන්න. ඒකම අපි මේ වෙනකොට පයිලට් ප්‍රොජෙක්ට් එක ලොන්ච් කරලා තියෙනවා ඊතක්සලා හරහා වීඩියෝ කොන්ෆරන්සින් තාක්ෂණය. දැනට තියෙන ලොකුම අභියෝගය තමයි දරුවන්ට වීඩියෝ කොන්ෆරන්සින් වලින් අධ්‍යාපනය හදාරනවා නම් යම්කිසි මූල්‍යමය අගයක් ඒ සඳහා ලැබෙනවා. ඒ හින්දා ICT එක හරහා අපි මේ වෙනකොටත් ඩිවලොප් කරලා තියෙනවා වීඩියෝ කොන්ෆරන්සින් ෆැසිලිටි එක. ඉතින් අපි විශ්වාස කරනවා මේ මාසේ ඉඳන් අපට මේ වීඩියෝ කොන්ෆරන්සින් ෆැසිලිටි එක ඊතක්සලාව හරහා ලබා දෙන්න පුළුවන්. Breaking.lk.